දැන් අපි දන්නවා විශේෂයෙන්ම පොඩි ළමයෙක්ට මාස 6 ඉඳන් අවුරුදු 2 වෙනකන් අපි කොහොමද දෙමාපියත් එක්ක පූලකට බැහැලා ඒ ළමයාට ඒ ස්කිල්ස් ටික කියලා දෙන්නේ ඊට පස්සේ අපිට දැන් මේ මීටර් 25 පූල් එකේ අපේ shallow end එකේ ගැඹුර මීටරයක් ඉතින් අපි ඊතන සාමාන්‍ය වයස 6ට වැඩි මලයට මේ මේ වගේ පූල් එක හිට ගන්න පුළුවන් ඉතින් මේ අපි දන්නවා මේ ස්විමින් වල මේ කියලා දෙන දේ ළමයෙක්ට අපි ඇඩල් කෙනෙක්ටත් කියලා දෙන්න පුළුවන් අපි සමග ඉන්නවා කෝච් පේනුක අපේ ලීඩ් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඇකඩමියේ ඇන්ඩ් අපේ සීනියර් ස්විමර් කෙනෙක් ගැවින් ඒකට අපිට දැන් ඩෙමොන්ස්ට්‍රේට් කරයි මේ ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එක කොහොමද ළමයට කියලා දෙන්නේ ඉතින් පළවෙනි එක තමයි අපි දන්නේ ළමයෙක්ගේ බය නැති කරන්න ඕනේ මේ වතුර ගැන ළමයට ලොකු නැත්නම් ඇඩල්ට් කෙනෙක්ට පුද්ගලයෙක්ට ලොකු බයක් තියෙනවා මේ කොහොමද මම මූණ යට දාන්නේ ඉතින් මේක ගොඩක් දුරට හැම එක්කෙනෙක්ගෙම තියෙනවා මේ පළවෙනි වතාවට පූලකට බැස්සොත් ඉතින් අපිට ඒකට ස්ටෙප් බයි ස්ටෙප් ප්‍රොසෙස් එකක් තියෙනවා දැන් පළවෙනි එක තමයි අපි දැන් කෝච් ළඟින්ම ඉන්නකොට පුද්ගලයාට විශේෂම ළමයිට කැමති ආරක්ෂාවක් තියෙනවා මේ කොහොමද අපි බබල්ස් බ්ලෝ කරන්නේ ඉතින් අර ඇස් එළිය තියෙනවා නහයත් එළියේ කට ටිකයි යට දාලා වතුර යට දාලා බ්ලෝ කරන විදිය දැන් පෙන්වයි ඉස්සර බලන්න කෝච් තමයි ඩෙමොන්ස්ට්‍රේට් කරලා පුද්ගලයාට පෙන්වන්නේ එවැනි දෙයක් හරි ගියාම අපිට දැන් පුළුවන් පොඩි එන්නේ ස්ට්‍රෝ එකක් තිබ්බොත් පුළුවන් ස්ට්‍රෝ එකක් නැත්නම් මේක මේක සෙල්ලම් කරන විදියක් මේක ඇඩල්ට්ස් ලටම ඕනේ නැහැ පොඩි ළමයි කැමති දෙයක් අපි පොඩි ස්ට්‍රෝ එකක් හැටියට මේ අත මෙහෙම දාලා කට ළඟ දාලා වතුරට අත දාලා එතන අපි බ්ලෝ කරනවා දැන් ළමයට කැමති වෙනවා මේක ළමයි කොහෙන් හරි එන්ජොයි කරන්න ඕනේ අපිට දැන් හිතන්න තාම මොකද්ද අපිට තියෙන්නේ මෙතන ඇස් තාම එළියේ තියෙන්නේ බබල්ස් බ්ලෝ කරා මේක ලොකු දෙයක් දැන් අපේ next step එක තමයි අපි ළමයිට පුද්ගලයන්ට ලර්න් ටු ස්විම් එකේ කියලා දෙන්න හදනවා කොහොමද මූණ යට දාලා බ්ලෝ කරන්නේ ඉතින් මේක ස්ටෙප් බයි ස්ටෙප් ගොඩක් කතා කරන්න ඕනේ ළමයට ඒ බයක් තියෙන්න පුළුවන් ඉතින් අපිට හදිසි වෙන්නත් බෑ ඒ නිසා මේක ජෙන්ට්ලි කරන්නත් ඕනේ ගොඩක් පර්සුවේෂන් ටෝක් එකකින් තමයි කරන්නේ සමහර විට ළමයට මේ හදිසි වෙන්නේ නැතුව දැන් මෙතන බලන්න කෝච් අත අල්ලයි අත අල්ලගෙන කෝච් ඉස්සර යටට යයි ඒ අතරම සමහර ගොඩක් දුරට ළමයාත් කියන රයි මටත් යන්න ඕනේ කියලා හැබැයි අත අල්ලගෙන ඉන්නේ ඒ තියෙන බය නැතිකරන්න එමීට ආය උඩට එන්න දැන් මේ වෙනි දෙයක් හරි ගියොත් ඩල් කෙනෙක්ට ළමයෙක්ට අපි මොකද කියන්නේ පොඩි රිවෝඩ් එකක් දෙන්න ඕනේ රිවෝඩ් දෙන්න තෑගි දෙන්න නේ පොඩි හයිෆයි එකක් දෙන්නම ළමයිට ගොඩක් කැමති ඊට පස්සේ දැන් බලන්න ඕනේ අපි කොහොමද මේ වගේම යට ගිහිල්ලා අතල් අල්ලන් නැතුව ඉන්ඩිපෙන්ඩන්ට්ලි යට ගිහිල්ලා මේක කරන්න ඒක එතනින් අපි බලන්නේ හෙමීට අර කොන්ෆිඩන්ස් එක බිල් කරනවා කෝච් ළඟින් ඉන්නේ. ගොඩක් ළමයිට මේක කැමති කරන්න. හිතන්න පුළුවන් මේ පළවෙනි වතාවට කරනකොට මේක නිකන් ඔලිම්පික් මෙඩල් එකක් දිනන වාගේ තමයි ළමයට. ඒ වගේ අපි සෙලිබ්‍රේට් කරන්නත් ඕනේ. රයිට්. එතකොට අපිට දැන් කියන්නේ පුද්ගලයාට දැන් පුළුවන් මූණ යට දාලා බබල්ස් බ්ලෝ කරන්න. සමහර විට අපි දැන් කියන ඇස් අරින්ද කියලා. මේක මෙච්චර වෙලා අපි බබල්ස් බ්ලෝ කරලා ඇත්තේ අපි යට ගිහලා ඇස් වහගෙන බ්ලෝ කරනවා. මේ බය නැති කරන්න නැත්නම් මේක හුරු කරන්න අපි දැන් ළමයිට ක්‍රම සහ විදි තියෙනවා අපි දෙකක් පෙන්වන්න එකක් තමයි දෙන්නම යට ගිහිල්ලා තමන්ගේ මූණ දිහා බලාගෙන ෆනි ෆේසස් ටිකක් හදන්න පුළුවන් වෙන්න පුළුවන් අද අත අල්ලගෙන හිටියොත් ලේසි වෙයි යාට ඒ බය තිබ්බොත් තොර ළමයාට එළියට එන්න ඕනේ වුණත් ළමයා ටග් ගාලා එළියට එයි ඊට පස්සේ කෝච් ආව තාම අත අල්ලගෙන ඉන්න පුළුවන්. තව එකක් තමයි අපි කියනවා කෝච් කියන්නේ යනවා රයිට් මට ඇඟිලි කීයක් තියනවද? 5යි. හරි දැන් අපි මූණ යට දාලා මං ඇඟිලි පෙන්වන්න යනවා මට බලන්න ඇඟිලි කීයක් පේනවද කියලා. එතසේ බලන්න එතන 5 පෙන්වන්න නැතුව අපි 3ක් පෙන්නලා බලනවා මෙයාට ඒක ළමයාට බලන්න පුළුවන්ද කියලා. ළමයට ඇවිල කියනවා මම දැක්කේ 3යි කියලා. අන්න ඒ වගේ ක්‍රම තියෙන අපිට ළමයට හිමිට ඇස් අරින්න පුරුදු කරන්න. දැන් මේක කරලා පස්සේ
වතුරේ තියෙන අර බය ටික දැන් නැති වෙලා තියෙන්නේ. මූණ යට දාන්න පුළුවන්, බබල්ස් බ්ලෝ කරන්න පුළුවන්. දැන් අපේ තියෙන next hurdle එක තමයි ඉලක්කය තමයි මේ ළමයට float වෙන්න, පා වෙන්න කියලා දෙන එක. ඉතින් පා වෙන්න කියලා දෙන එකට පොඩි ළමයෙක්ට නම් අපි පළවෙනියට කරන්නේ even adults අතරත් මේක කරනවා. wall එක අල්ලනවා. sorry. මොකද? shoulder. එතකොට මේ පාවෙන එකේ ළමයිට විශේෂ මේක ඩල්සට ඕන නැති වෙයි. හැබැයි ළමයට බයක් තියෙන නිසා ඒ කෝච්ගේ ඇඟ ෂෝල්ඩර්ස් අල්ලගෙන කරනකොට එයා තේරන ළඟින් ඉන්නවා කියලා. මේ මේ පළවෙනි වතාවර තමයි මෙයා අර ප්‍රෝන් පොසිෂන් එකට එන්න යන්නේ. කළ ටිකක් ඇවිදිනකොට ඒ ඩ්‍රැග් එකට මොකද වෙන්නේ? එක තැනක කරොත් ඇඟ ඒ වගේ තියන්න කාලය අමාරුයි. ටක් ගාලා ආයේ මොකද කියන්නේ ඇඟ පල්ලාට යනවා. නමුත් මෙතන ටිකක් ඇවිදිනකොට ඒ ඩ්‍රැග් එකට ලස්සන්ට පාවෙගෙන ඉන්නවා. නමුත් දැන් ආයේ පෙන්නන්නම් මෙතන TV ඇන්ගල් එකට හොඳට පෙනෙයි. අපි ළමයටත් කියලා දෙනවා මේ ෆ්ලෝටින් පොසිෂන් එකේ ඉන්නකොට හිට ගන්න ඉන්නකොට අපි මේ ධනිස් දෙක කොහොමදත් ඇඟට චෙස්ට් එක දිහා ටක් කරලා මෙතනට ඇවිල්ලා පස්සේ හිට ගන්නකොටම ඔළුව උස්සන්න කියලා දෙනවා. ධනිස් චෙස්ට් එක දිහා ටක් කරා ඔක්කොම කරන්නේ හරි ස්ලෝ මෝෂන් විදියට. ස්ලෝ ඇන් ජෙන්ටල්. දැන් මේක හරි ගිහිල්ලා පස්සේ ළමයට ඩල්ස්ල වාගේ ඩල්ස්ට මේක මුල වෙන්න පුළුවන්. මේ පාර අපි කරන්නේ මේ එජ් එක තියනවානේ මෙතන කියන එජ් ටයිල්ස් ගොඩක් පූල්ස් වල මෙතන පොඩි නිකන් නෝමල් ටයිල් එකක් නෙමෙයි ඇඟිලි ග්‍රිප් කරන ටයිල්ස් තියනවා. ඉතින් අල්ලන්නත් ලේසි නැති වුණත් කරන්න පුළුවන්. හැබැයි මෙතන කරන්නේ ළමයාට ඒක අල්ලගෙන ඒ පොසිෂන් එකට ආයෙ යන්න කියලා ධනිස් චෙස්ට් එක දිහා ආයෙ ටක් කරලා හෙමීට හිට ගන්න. එතකොට පා වෙන්න සමහර විට කෝච් කකුල උස්සන්න පුළුවන් ඇඟ උස්සන්න. දැන් හෙමීට යා ධනිස් බොඩි එක දිහා ටක් කරලා හදිසි වෙන්න නැතුව මූණ එළියට ගියනවා. ඊට පස්සේ right දැන් මේ කරේ මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අල්ලගෙන එජ් වෝල් එක අල්ලගෙන. දැන් අපි ළමයට කියලා දෙනවා මේක අල්ලන්නේ නැතුව කොහොමද කරන්නේ. ඉතින් පළවෙනි එක තමයි දැන් සමහර කෝච් ඩෙමොන්ස්ට්‍රේට් කරන හැමදේම කෝච් හැම වෙලෙම ඩෙමොන්ස්ට්‍රේට් කරා. ඉතින් කෝච් කෙනෙක් වතුර ඉන්න එක තමයි මේ ලර්න් ටු ස්විම් එක එළියෙන් අපිට ටීච් කරන්න බෑ. මං මෙතන ඉඳලා ළමයට ටීච් කරන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. ඉන්ස්ට්‍රක්ටර්ස්ලා පූල් එකේ ඉන්න ඕනේ. ගොඩක් දුරට හැමදේම කෝච් ඩෙමොන්ස්ට්‍රේට් කරලා පස්සේ තමයි ළමෙක් කරන්න. ඉතින් මෙතන පෙන්නයි මොකද කරේ? වෝල් එක ඇල්ලුවා, ටිකක් තල්ලු කරා. දැන් away from the wall. වෝල් එක ළඟ නැහැ. හැබැයි අර කොන්ෆිඩන්ස් එක තියෙනවානේ ප්‍රැක්ටිස් කළා. ධනිස් උඩට ගෙන මේ ඇඟ පැත්තට ටක් කරද්දී අත් දෙක ඒ පැත්තට අදිනවා. කළා හිමීට හිට ගන්නවා. මේක හරි ගියාම දැන් මොකක් තියෙන්නේ? අපි ළමයට කියනවා එතනින් වෝල් එක දිහා මූවමන්ට් එකක් එක්ක පුෂ් කරලා මේ පාර වෝල් එක අල්ලලා පොඩි වෙන ක්‍රමයක් කොහොමද මේ 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 ෆ්ලෝටින් පොසිෂන් එකට එන්නේ. ඔක්කොම ජෙන්ට්ලි කරන්නත් ඕනේ. හදිසි වෙන්න හොඳ නැහැ. දැන් වෝල් එකෙන් එහාට ගියා පිටිපස්සට වෝල් එක තුලට තව මේවා ප්‍රැක්ටිස් කරනකොට කොන්ෆිඩන්ස් එක එනවා. දැන් අපි වෝල් එකට ගිහිල්ලා මේ පාර මේ දැන් හරහාට කරාම මේ ලේන් රෝප් එකේ වැඩි පල්ල නැති නිසා කෙටි දුරයි යන්න පුළුවන්. මේ පාර පුෂ් කරලා වැඩි දුරක් යන්න බලන්න මේක කරන්න පුළුවන්ද. ආයෙත් කෝච් මොකද කරන්නේ? එක කකුලක් තියනවා බිත්තියේ, අත ඉස්සරහා ගෝ කියනකොට ටක් ගාලා අනිත් කකුලත් බිත්තියට දාලා ළමයා පුෂ් කරයි. ඔළුව කොහෙද තියෙන්නේ? ගොඩක් දුරට ළමයි
බය වෙනකොට ඉස්සරහට බලයි. මේක අපි මුලදීම කියලා දෙනවා ඔළුව හැම වෙලෙම මේ අපි කියන ඉංග්‍රීසියෙන් අපි කියන count your tiles. Tiles දියා මේ යට තියෙන tiles දියා බලාගෙන push කරන්න. ඇයි ඔළුව ඉස්සුවත් මොකද්ද වෙන්නේ? අපේ hips පල්ලයට යනවා. එතකොට ප්‍රතිරෝධය වැඩි වෙලා මේ movement එක slow වෙනවා. Nice. First time එහෙම ළමෙක් පිටින් දැන් මෙතන ගැවින්ට අඩි 5යි අඟල් 8යි 9ක් ඇති ඒ නිසා යා පුෂ් කරනකොට මෙතනට විතර එනවා ෆ්ලැග් එක දිහා පොඩි ළමෙක් අවුරුදු 6 නම් මෙතනින් ෆ්ලෝට් කරාම පුෂ් කරාම මේ හරියට තෙයි තමන්ගේ බොඩි ලෙන්ත් එකෙන් දෙගුණයක් විතර ඩිස්ටන්ස් එකක් ගිහිලා මේක තමයි අපි කියන්නේ ෆ්ලෝටින් ලර්න් ටු ෆ්ලෝට් මේ එක්ස්පීරියන්ස් එක ඇවිල්ලා පස්සේ ළමයා දන්නා ලස්සනට ෆ්ලෝට් වෙලා ඉන්න පුළුවන් දැන් මේ අපි ප්‍රෝන් පොසිෂන් එකේ මූණේ යට දාලා අපි ෆ්ලෝට් වුණාම ඒක තිබ්බා දැන් අපි බලන්නේ ආයේ කොහොමද බැක් එක ෆ්ලෝට් කරන මේක ටිකක් ලේසි නෑ ඒ නිසා ක්‍රමය ටිකක් වෙනස් වෙනවා පළවෙනි එක තමයි පොඩි ළමයිටත් කරන්නේ සමහර විට ඩල්සත් කරන්න පුළුවන් ඒ කියන්නේ ස්විමගේ ඔළුව කෝච්ගේ ෂෝල්ඩර් එකට හේතු කරලා ලීන් කරලා පොඩි සපෝට් එකක් දීලා අල්ලන්නේ පේනවනේ කෝච්ගේ ඇඟිලිත් මෙහෙම තියෙන්නේ නිකන් පොඩි සපෝට් එකක් දීලා මෙතනින් දැක්කත් දන්නේ කකුල් උඩට එන්නේ නැත්නම් කකුල් කෝච්ගේ කකුලෙන් අරකට උස්සනවා දැන් මේ වගේ ෆ්ලෝට් වෙන්නේ ඉඳලා අස්සරින්ද කියොත් අරින්ද පුළං අවුව උඩ තිබ්බත් ටිකක් අමාරු වේක ඊට පස්සේ ආයේ මොකද කරන්නේ ධනිස්ස චෙස්ට් එක දිහා ටක් කළා ආයෙ හිට ගන්න එක ඉතින් අපි අපි ප්‍රෝන් පොසිෂන් එකෙත් කරේ ධනිස්ස හැමෙලෙම චෙස්ට් එක දිහා ටක් කළා තමයි අපි හිට ගන්නෙ මේක අපි කම්ප්ලීට් කරලා පස්සේ කෝච් ටිකක් දුරට දැන් ෂෝල්ඩර් එකට එන්නේ දුරින් හැම වෙලේම එක අතක් ඇඟ යට සින් එක මෙහෙම තිබ්බත් ආයෙ ටික උදව් කරන මෙහෙම ඉඳ ෆුල් රිලැක්ස් කරන්න දීලා පොඩි මූවමන්ට් එකකුත් දෙනවා ආයෙ හිට ගන්න දෙනවා එන්න මේ ඩ්‍රිල් එක ගොඩක් කරන්න ඕනේ මේක හරි ගිහිල්ලා පස්සේ දැන් කෝච් අල්ලන්නේ නැතුව හැබැයි තව ඔබ්ජෙක්ට් එකක් මේකට අපි ඇසිස්ටඩ් කියන්නේ කික් බෝඩ් එකක් අල්ලගෙන ඒ අර ෆ්ලෝටින් ෆ්ලෝට් වෙන්න ලේසි මෙහෙම බදාගෙන ෆ්ලෝට් වෙන්න ඉඩ දෙනවා ඉතින් මුලදී උදව් කරාට කමන්නේ ඊට පස්සේ සමහර විට ළමයට තනියෙන් දැන් හිමීට හිට ගන්න පුළුවන් වෙයි බැරි වුණත් අර අතින් පොඩි සපෝට් එකක් දෙනවා හිට ගන්න මේක හැමදේම අපි කරන්න ඕනේ හිමීට ඉක්මන් වෙන්නේ නැතුව රයිට් ඊට පස්සේ අපිට ළමයට පුළුවන් වෙන්න ඕනේ වෝල් එකෙන් ටිකක් පුෂ් කරලා බෑක් එකේ අර ෆ්‍රන්ට් එකෙන් කරා වගේ මෙන්න මේ හරියට විතර ඇවිල්ලා ආයෙ හිට ගන්න කෝච් ළඟින් ඉන්න එක තමයි ලොකු දේ. ඒක හැම වෙලේම ළමයට කැමති ප්‍රොටෙක්ෂන් එකට තමගේ කෝච් ළඟින් ඉන්න. ඉතින් මේක අර මූණ යට දාන එක තරම් ලේසි නෑ. ඒ නිසා ගිය ඩිස්ටන්ස් එක සමහරට අඩු වෙන්නත් පුළුවන්. දැන් මේ ෆ්ලෝට් එක කියලා දීලා පස්සේ අපිට ෆන් ෆ්ලෝට්ස් දෙකක් අපි කියලා දෙන්නම්. ඒක තමයි පළවෙනි එක අපි කියන ස්ටාර් ෆ්ලෝට්. ස්ටාර් කියන්නේ එතකොට ස්ටාර් එකක් වගේ තාරකාවක් වගේ මෙහෙම ෆ්ලෝට් වෙන්න. ළමයිට කැමති කරලා එතනින් ආයේ අර සේම් ටක් පොසිෂන් එකට ඇවිල්ලා කොච්චර ලස්සනද මේක කරලා පස්සේ තව එකක් තියෙනවා අපි ඒකට කියන ටක් පොසිෂන් එක කියලා මෙහෙම අත අල්ලගෙන මෙහෙම පාවගෙන දැන් ටිකක් ඔළුව තවත් යටයි අර ඇඟේ තියෙන ඒ සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක නිසා පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන මේක තුරු වුණාම ළමයට ලොකු කොන්ෆිඩන්ස් එකක් බිල් කරන්න පුළුවන්. ධනිස මෙහෙම අල්ලන පුළුවන් තරම් ඉඳ දීලා හිමීට හිටගත්තා. Right.